සාදු සාදුු සාදුු නමස්කාර වීවා බුදුරුවනට සැමදාබුදුහිමි සරණයාමි නමස්කාරවිවා දම්ෘුවනටෙ සැමදා සදහම් සරණයමි නමස්කාරවිවා සංගරුවනට සැමදාමහා සංග සරණයාමි නමස්කාරවිවා නුරුවනට සැමදාතිසාරණසාරණයාමි සාදු 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 අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්ල අනමිත්‍ර වූ පින් අල්ලුකු සාමින් වහන්සේට අප සියලු දෙනාගේම නමස්කාරය වීවා. සාදු 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 ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්න අද දින අවිපටිසාර සදහම් දේශනා සඳහා අනුග්‍රහය දරන්නේ ස්වීඩනයේ පදිංචි පින්වත් පයේ ගාත් පියාණන් ඒවගේම විල්පියාගාත් මෑණියන් ඒවගේම ඩොමිනි පුතුුණුවන් යන පින්වත් පිරිසු විසින් පින්වත්න අපි මේ ගෙන ගනිමින් සිටින්නේ අපගේ භාගෙවත් ව අරහත් ව සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කොට වදාල සියලු ලෝ වැසි සත්වයන්ගේ සිත්තොල්ල පවතින්න කෙලෙස් ප්‍රහාණය කිරීම පිණිස එකනකාගේ ජීවිතය තුළ එක අයුරින් පවතින්න බලවත්තු පවතින අකුසල් බුදුරජාන් වහන්සගේ ධරමින් ශ්‍රවණය කරලා අපේ ජීවිත තුළ තියනඒ සංසාරයට අපි යොමු කරවන සතර අපායට ඇද දමන ඉපදමින් මැරිමෙන් ඉපදමින් මැරමින් කෙලවරක් නොපෙනෙන්න මේ සසරේ යන්ඩ හේතුවෙන අකුසල් හඳුනාගෙන එය බැහැර කර දැමීම පිණිස දුරුකොට සැපසේ වාසය කිරීම පිණිස පවතින ධර්මයයි අපි මේ ගෙන ගානිමින් සිටින්නේිය. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙනවා දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ එක තැනකදී අපි කලින් ඉගෙන ගත්තා දේවතා සූත්‍රය කෙළුතුම් බුද්ධ දේශනාවක්ඒ දේවතා සූත්‍රයේදී අවසානයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජායේත මහණනි බණභාවනා කරඩ මහනනින් මේ රුක් ගොමු තියෙනවා ඒවගේම පිදුරුප ටි සෙනසුන්තියෙනවා ගල්ලෙන් ගිරි ගුහාතියෙනනවා රුක් සෙවන්තියෙනවා මේ වගේ නිදහස් හුදකලා තංවෙල වාඩි වෙලා බණභහාවනා කරන්න මා පච්චා විප්පටිසාරිනෝ අහුගත්ත මහනනේ තමන්ට තමන්ගේ ජීවිතය තුළ මේ ධර්මය අවබෝධ කර ගැනීම පිණිස උපදවා ගතයුතු කුසල් උපදව ගැනීමේ හිලා ප්‍රමාදවාසය කරන් එපා ගේ මන්ගි ජීවිතයේ සැපේට පමුණුවන ධර්මය දියුණ කරගැනීම පිණිස ප්‍රමාධිට පත්වන්න එපා ප්‍රමාධිට පත්වීම මහනෙන තමන්ටම පසුව දුක විපිලිස්වරභාවේ අපහසුව උපදද වන දේ‍යබාවට පත්වෙන නිසා කියල බුදුරජාන් වහන්සේ වදාලා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ධර්මය අපිට දේශනා කලේ දුක දුරු කරගෙන සැපවත්ව සිතක් උපදුව ගැනීම පිණිස ඒගේ අපේ ජීවිත තුළ උපදින පීඩාව අපහසුව ඒවගේම වෙහෙස කර බව නොසන්සිදීම ආදී තමන්ගේ ජීවිතයට යම් දුක්කුපදවන අකුසල් ඇද්ද ඒ අකුසල් දුරු කරගෙන සැපුවත් වූ සිත් උපදවාගෙන මේ ශාසනය තුළ පිළිසරණක් ලැබීම් පිණිස තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය බුදුරජාණන් වහන්ස වදළ ධර්මය අපි සරණයන්නේ ඉතිං අද අපේ ඔබට මේ අවි්පරිසාර සදහම් දේශනා මාලාවේ දී අද දේශනා තුළින් ශ්‍රවණය කරන්න සලස්සනවා මේ මනුස ජීවිතයේ ගතකරපු එක්තරා ස්ත්‍රියයක් තමන්ගේ ජීවිතය අනාගතයේ තමන්ට උපදින දුක් සිහි නොකට අනාගතයේ තමන්ට විඳින්න තියෙන සතරපා බය සිහිොකට ජීවිතය ගත කිරීම නිසා මරණින් පසු ඒ ස්ත්‍රිය විසින් දුක් පීඩා කරදර කම්කටුළු සෝසුසුම් හෙළමින් නිරේ ඉපදීම ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළ බුදුරජාන් වහන්සේට මේ රහතන් වහන්සේලා ශ්‍රවණය කරන්නට ලැබුණු එක්තරා සිද්ධක් මුල්කරගෙන තමයි අද ඔබට ධර්ම මේ ශ්‍රවණය කරට ලැබෙන. මේ කතාව සඳහන් වෙන්නේ ප්‍රේත වස්තු කියන උතුන් ග්‍රන්තරත්න්නේ. ඔබ කවුරුත් පින්වත්න්නේ මේ අද ශ්‍රවණය කරන මේ කතාව ශ්‍රවණය කරන ඇති. නමුත් මේකින් ඉගෙනගන්න තියෙන කරුණු පසුව දුක විපිලිස්රභාවේ දුරුන තමන්ගේ ජීවිතේ හටගන්න අනාගතයේ දුක්ක හඳුනාගෙන ඒ දුරු කිරීම පිණිස මේ ප්‍රේතවත්තු කතාවතුළින් පිටත්ද ගෙන ගන්ට ලබෙනවා මකද මේ දේශනා මාලාව අපි ඉගෙන ගන්නේ හිතේ හටගන්නා විපිලිසර භාවය කියන්නේ දුකු උපද වන කරුණු හඳුනාගෙන දුකු උපද්දවන කරුණු අපේගේ ජීවිතයෙන් බැහැර කරලා සැපසේ වාසය කිරීම අපි උපදෝගන්නෙ කොහොමද කියන කරුණු කාරන තමයි අපි ඉගෙන ගනිමින් සිට්ටින්නේ ඉති මේ බුදුරජාණන් වහන්සේ වැඩඉන්න කාලේ හිටියා එක්තරා ස්ත්‍රියක් ස්ත්‍රියගේ නම රේවතිී මේ ස්ත්‍රයට හිටියා ස්වාමිපුත්ත්‍රයෙක් ස්වාමියයි බිරිඳයි බිරිඳගේ නම රේවති එතුකට මේ රේවතිී කියන මේ කාන්තාව හරිම මසුරුයි හරම මසුරුයි ඒවගේම කිසිම සංගෙමයක් නෑ ඒ වගේ හරි පරුසයිඒවගේම හරීම ලෝබයි. ඉතින් මේ රේවති මේ වගේ ඉතාම දුර්ගුණ සහිතව වාසය කරද්දි ඇගේ ස්වාමිපුරුසය හරි ශ්‍රද්ධාසිත්තකින් යුක්තව බුදුරජාණන් වහන්සේ කෙරෙහි දර්ම මේ සංඝයා කරෙත් පහන් සිතින් යුත්තව දම්පෙන් පුදන උපාසකික් බවට පත් වනා. නිති සිල් නකන උපාසකි බවට පත් වුණ. සංගයා නිතර සු කරන උපාසසිකි බවට පත් වනා ධරමය ශ්‍රවණය කරන්න කැමති උපාසකි බවට උපත් වනා ඉතින් මේ උපාසකගේ ජීවිතයත් උපහසිකාව කියන රේවතිගේ ජීවිතයත් මනුස ජීවිතය ස්වාමයාා බිරිඳ අම්ු සැබියන් හැටිට වාස කළාට පරලොව ඉරණම තීරණය වනේ මේ දෙදනා ගත කරන මෙලෝ රටාවට ඉතින් ස්වාමයා මරණයට පත්වෙලා දෙවියන් අතරී උපරණා ස්වාමිපුතරයා මරණයට පත්තුලා දෙවියන් අතරපන්නා ඊටවස්ස බිරිදෑ වන රේවතී මරණින් මත්තේ සංසවක කියන ඉතාම භයාන්නක දුක් ඇති නිරේ උපතට පත්වන්නා. ආගේ ඉතාම සෝචනීය මේ නිරයගාමී ප්‍රතිපදාවේ හැසිරිච්ච මේ රේවතී තමන්ගේ ජීවිතයේ වරද්දාගත්තු තැනුත් ඒ වරද්දාගත්තු කරුණු සහිකර කර සෝකයට පත්වීම ගැනත් තමයි මේ රේවතී කියන ප්‍රේත වවස්තු වයි සඳහන් වෙන්නේ. ඉතිං ග්‍රේවතිී මේ විදිට මනුස ජීවිතය ගත්ත කරල්ලා ජීවිතය අවසාන කාලෙටාව. අවසාන කාල් ටැවිල්ල එදා අයා හිටි තමන්ගේ මරණ මංචක. මරණ මංචක ඉදිද්දී මෑ කරගත්තු පිනක් තිබුරණෑ දුන් දනක් සීකරන්ට තිබුරණෑ රැක්ක සීලයක් සීකරන්ට තිබුරණෑ. පුරුදු කළ ධරමයක් තිබුුණන්නේ. මරණ අසන්න වෙනකොට ඇගේ විඤ්ඥානේ මේ මනුළවිින් චුත්තව වුණ චුත්ත වෙන ක්ෂණයහිම නිරයෙන් ආපු යමපල්ලු දෙදෙනෙක් ඇගේ දෙයතින් ග්‍රහණය කර ගත්තා ඇව අල්ලාගෙන එම්බා රේවතිය නැගිට පන් කියලා මේ යමපල්ලු දෙන මේ රේවතිට කියනවා ඉති මේ රේවතිගේ අත්දකින් අල්ලාගෙන මේ දෙදෙන අරගෙන යනවා එදන අරගෙනයනවා. එදකට මේ රේවතිට දැනෙනවා වෙනසක් මේ මනුසුලෝගේ හිටපු තමන්ගේ ස්වාමියවත් තමන්ගේ ඥාති පිරිම අයවත් නෙමේ ඒ ඒ අයිගේ සුභාාවය මේ රේවතිර දැනෙනවා ඒයක්සයෝ ඔවුගේ ඇස් හරි විසාලයි ඉතිං මේ රේවතිගේ අත්තුලින් මේ පිරිසල්ලාගෙන රේවතිවය ඇදගෙනයනවා පෞතිසා කියන සුන්දර පිං උපදවාගෙන පින්ං රැස් කරගෙන සුන්දර දිවවි උපත් ලැබූ තමන්ගේ ස්වාමිපුත්‍රයාගේ දිව විමන ළඟට. ඒ ස්වාමි පුත්‍රයා ඉපදිච්ච දිවි විමානය හිරුරැස් වගේ බබලන සිිත්කලු දිවිවිමානයක් ඉතාම ප්‍රභහස්සවරයි. හරි සුන්දරයි. රත්තරන් දැලින් ද්‍රීමිත වෙලා තිබුණා. සූරයේ රැස් වගේ බලනවා ඒ ස්වාමිපුත්‍රයා උපන් දිව විමානය. ඒ වගේ මේ ස්වාමයාගේ දිව විමානය සඳුන් ආදී සුවඳ විහිදෙන සුවඳ කල්කයෙන් තැවරී හැමතිස්සේම සුවඳ විහිදුවමින් තම ස්වාමී පුත්‍රයාට සතුට උපදොන දිවි අපසරාව පිරිවරාගෙනන්නවා. ඒ වගේම ඒ දිව්‍යලෝකයේ දිවියංගනාවොත් හරි ලස්සනට ආලෝක විහිදෝුවමින් ඉන්න. එතකට මේ රේවති යහනවා මේ අයගින් හරි පුදදුම ලස්සනක් මහා අනුබව සම්පන්නේ එල්ි විහිදවගෙන කෞද මේ පිරිස එදකොට කියනවා අර යම පල්ලු මේ දැන් මේ රේවතිට අහන ලැබෙනවා බරනැස් නුවර හිටියා එක් තර උපාසකෙක් එනම් රේවතිගේ ගමකොයිද බර නැස එක් තර උපාසකෙක් කිටිය එයාගේ ඒ උපාසගේ නම නන්ද නන්දි උපාසක හරම සීලවන්ත ගුණ සම්පන්න නැති දන්වැට තමන්ගේ ගෙදර පවත්වපු උපාසක කෙනෙක්. ලෝබයක් නෑ දානපති කෙනෙක්. ඒවගේ මේ නන්දිී උපාසකයනනි ඉල්ලන්න සුදුසු කෙනෙක්. මේ දිව්‍ය ජනයා පිරුණු මේ හිරුනැස් වගේ බලන දිව විමානය ආනෙ නන්දිී උපාසක. මේ අන්දිවපාස කියන එතකොට රේවතීගේ මනුසුලෝක ඉන් දෙෙද්දී හිටපු ස්වාමි පුත්‍රයා ඉතිං ඔය විදිරේ දිව විමානයේ දෙව පිරිවරගේ ස්ර විස්තර කරනවා හරි සුවද විහිදෙන දිවි විමාන සැපසේවාසය කරන ආලෝක විහිදුවමින් මේ මහානු භාව සම්පන්න්නවා බබලන මේ විමානයේ දිවිය කුමාරයක් දිව්‍ය පිරිවර ගැන මේ රේවතිට හන් ලැබෙන එදකොට මේ රේවතීට හිීටි තැන අමතක වෙනවා සාමාන්‍යයෙන් තමන්ගේ ස්වාමයාාගේ තියෙන සැපසම්පත් තමන්ගේ ස්වාමයට අයිති බූදලේ තමන්ගේ ස්වාමීයට අයි ධනය තමන්ගේ ස්වාමියයට අයිති වත්කම් ගේ දොර ඊටකඩන් ගැන ගොඩා සතුටට උද්දාමයට පත්ව වාසේකරන්නේ ස්වාමීට වඩා ස්වාමී බිරිඳ ඇ බිරිඳර තමයි හරිම සතුට මගේ ස්වාමයා මේ වගේ ධනමත් කෙනෙක් මේ වගේ ධනේ තියෙනවා මේ වගේ පිටරිසක් අඳුරනවා මේ වගේ අසාාවක් කරනවා මේ වගේ ඊට කඩන් යානවාහන තියෙන කෙනෙක්. කියල මේ සාමාන්‍යෙන් එක ලෝගේෙ තියන එකක්. ඉති මේ රේවතටත් ස්වාමයගේ දිව විමානේ හිරුරැස් වගේ බබල බල ස්වාමය දිව මානයේ සැපසේ වාසය කරනෝ දකිද්දි රේවතිට අහන ලැබෙද්දි. රේවති රිකපාට හිටි දෙ නාාවතකුණා රේවති රමත කුණා යමපල්ල දෙන්නේෙ මගේ අති අල්ලගෙන ඉන්නවගේ. එක බානට රේවතිරිකිෙනවා හා. මේ තමයි මගේ ස්වාමිපුත්‍රයා මේ නන්දිය මගේ ස්වාමිපුත්‍රයා එතකොට මේ සියලු පවුල් වලටම ඉසුරුමත් ගෘහණය වූයේ මමයි මේ නන්දිය කියන මගේ ස්වාමි පුත්‍රයාගේ පවුල් පරම්පරායම ඉසුරුමත් බිරිද ඇබවට පත්තු නේ මම මං දැන් ඒ මගේ ස්වාමයාගේ විමානය තමයි ඉන්න කැමති නිරේ නම්මන් දකින්නවත් කැමති නෑකිනු. එතොර දැම් මේ රේවතී කැමති මොකීරද දිවලෝකය පොද්දිින්ට තමන්ගේ ස්වාමයා විඳන දිවිය සම්පත් විඳින්න්න. අකමැති මොකීරද නිරට නිරේ දුක්විඳන්න නිියවපදින අකමැති. නමුත් එයටට සිද්ධ වෙලාතිීන මොකක්ද ස්වාමයා ඉපදිලාන්නේ දෙවියන් අතර මේ රේවතීපදිලාතියන්නේ නිරේ නිරේ ඉපදිච්ච මේ රේවතීට ස්වාමියයා මනුසුලෝකීඉඳරලා ප ගැස් කරගෙන ඒ පිනින් උපද්ධෝපු දිව්‍ය සැප සම්පත් දකිද්දී රේවතීට ඒ දිව සැපියට ආසහිතනවා එද බලන්න මනුසලෝකයේ මනුස ජීවිතය අතහැරට පස්සේ තමයි තමන්ට වැරදුනා කියෙන තමන්ට සසිහි උපදදින ඒසිහි උපදිනකොට එයට කරන්න පුළුවන් වෙන පිළියම් කිසිම කෙනෙකොට සුවයන්ඩ ලැබෙ නෑ බඳවීමක් ඉතරයි තියන එම්බා පාපී තැනැත්තිය මේ යමල්ල නවා රේවතීට අරතිය තිගේ නිරයයි. ආන්තිිට පේනුවනේද තිීගේ නිරය. ති මනුස්සු ලෝකදී කිසි පිනක් කළ කියයක් නෙමේ. ඕන්න දැ රේවතිරි සක නරීවතතිරීවති මනුස ලෝකදි කරපුපතේවල්. ඇදැන් ස්වාමේලළඟරන මෙයාට අන්ඩ ඕනනි ස්වාමියල්ළඟට අන්න ඕන කියලා මහා උද්දාාමයෙන් කතා කරදදිි රේවතිීට යන්න තියන තෑන උරුමිවිච්ච නිරේ විස්තර. යමපලු රේවිතට අසන්න සලස්සනවා තමන්ගේ ස්වාමයාගේ දිවිවිමා පි දි විමාන මානය ඉන්දෙද්දී. කොහම දුකක් උපදින ඇදද. කොහො තමන්ගේ හිතර දරාගණ්ඩ බැරි පීඩනයක් පීඩාවක් විපිලිස්සර බව පසදේම කටගන්නු ඇද. කාඩ නම්දුරු කළ හැකිදේ. ඒරබස්සේ කියනවා තී මනුසලෝකගේ ගත කරද්දිී හරි මසුරුයි න්න බලන්න මේ රේවතිී පුරදු කරපු අකුසල් මෙ විස්සර කරනම මෙතන මේම තමයි මේ රේවතිී දුගතට ඇදගෙන අන් හේතුච්ච කරනු. තිී මනුසුලෝකිදී හරීම මසුරුයි ඒගේ තී මොකද කළේ මනුසුලෝකින්ද දෙද නුන්ම කුපිත කෙරෙව්වා අනුන්ගේ දවේසි ඇවිස්ුව අනුන් කුපිත කරවන වචන කිවවා අනු කුපිත කරවන ක්‍රියාවෙන් යුත්තව වාසය කළලා අනුන් වෙේහිසට පත් කළ අනුන්ට තාාරණ පීරණනදුන්නා නුන්ට ොස් පරස්කිවා අනුන්ගේ දේශය ඇවිශ්සන විදියට ඔබ හැමදිසම කරුණු යෙදවා. තී කළේ අනුන්ගේ කුපිත කිරීම අනුන්ගේ තර හුස් සුපික විතරයි. ඊළඟට ගන යම රජ්ිර පවිටු ජීවිතයක් දී මනුසුලෝකද ගත කළේ. මෙබඳුවූ මසුරු සිං යුත්තව වාසය කළ අනුන් කුපිත කරවපු අනුන් කුපිත කර සතුති වෙච්ච. ජීවිතයක් ගතකර පුත්තීට දෙවියන් එක් එකතු වෙනවා කියන වාසනාව ලැබෙන්නෑ කියනු. දිවි ලෝකෙ පුදින තරම් වාසනාවක් ලැබෙන්නේ. එදට රේවිතය රේවති මොදේ රේවතිය අතින් විච් අඩුපාරු හරීම මසුරුයි ඒවගේ මනුන් කුපිතකරු දැන් සමාරයේ සාමානයෙන් ලෝකේ ගත්තුත් ගෙවල් ොරවල් ලොල ඒවගේම යහළු යෙහෙළියන් අතරේ නොයෙක් හැම සමාජයකම අනුන්ගේ තරා අවසාහස අනුන් කුපිත කරව කරව ම ිඳගවෙන්න පුලන බිරිඳ වාමයාගේ වෙන්න පුලනේ රහ අවස්සමින් දරුමල්ලු දෙමවපියන්ගේ වෙන්න පුළුවනිි. එතකට මේ තර අවස් අවස ඒවගේ යහළු ඉහෙළිියෝ තර අවස් අවස ඒ තරා අෞ අවස අනුන්ගේ යා සතුට වෙනවා. එයා ඒකින් විනෝධයක් ලබනො එයා ඒකින් අනුන්ගේ තරහ අනුන්න තරා ඇතිවෙනකට තමයි ඔහට හෝ ඇයට සතුටක් කඋපදන්නේ මේ රේවති කරල තින්නෙත්තඒේ. තමන්ගේ ස්වාමියයක් කුපිත කරවනවා. තමන්ගේ ඥාති පිරුවෝර කුපිත කරන. හරිම මසුරුේ තමා සන්තක දෙයක් තමා පරිහරණය කරන්නේෙ නෑ අනුම් පරිහරණය කරනට කැමතිත් නෑ. අනුම් සතු දේ අනු පාවිච් කරනට කැමතිත් නෑ වෙන කෙනෙකුට දෙනොට කැමතිත්නෑ. හරීම මසුරු සිතක් මේ ේවතිර තිබුණ. ඒවගේ මහා ලාමක දුත්සීල පවිටු ජීවිතයක් ගත්ත කළේ. එතන මේ වගේ අකුසල් කරබපු ේ රේවති දැම්බල පු ැවෙන හේතුවිචි කරුණු. විපලෙසර භාවවියට හේතුවන කරුණු. මෙබඳ වූ කරුණෝලිින් යුත්තවයි රේවති වාසය කළේ. එබඳු අගුණය සහිතව වාසිකරපු තිට්ට දෙවියන් එක් එකතුයෙනවා කියන වාසනාවන ලැබෙන්නෙම නෑ. එදොට රේවතී කියනවා මොනෝද මේ දැ රේවතිට පේනවා රේවතීට දැන් දිවලෝක සැප සම්පත් ්‍රේවතිී දැක්කනේ තමන්ගේ දෙනැතිම තමන්ගේ ස්වාමියයා දිව්‍යාංගනා පිරිවර සහිතව හිරුරැස් මාලා විහිදෝමින් බල බල ඉන්නවා වගේ සැපසේ වාසි කරනවා. එදොට මේ රේවතීට තමන් පදදින්න තැන දේවල් පේන ගන්නවා මොනොද පේන්නේ අසූචි මෝත්‍ර අපවිත්‍ර ජරාව පෙනෙන්න ගන්නවා එදොර රේවති හනෝ මොනොහද මේ මේ අපිරිසිුදු දුරගන්දය හමන මේ කෙරිටිරි සහිත මේ අසුජිකද මොකක්ද කොහෙන්ද මේ අපවිතර ගන්දන්නේ එදොර යමපල්ල කියන එම්බා රේවති මේක තමයි සංසවක කියන නිරේ මකක් දේ නිරේ නම සංසවක නිරය මේක හරි ජඹුරයි මේ නිරේ හරිම ගැඹුරුව එකක් මිනිසුන් සියකටත් වොඩා ගැඹුරයි මේ නිරේ එබ රේවති යම් තැන අවුරුදු දාහක්තිී පැහෙනවනං මේ තියෙන්නේ ඒ සංසවක නිරය කියනවා දැ මේ රේවතිගේ අත්දකින් අල්ලා ගෙන මේ යමපල්ලො දෙදෙන රේවත විසින් කරපු පව් සහි කර කර එයා විසි කරපු දුෂ්චරිතයසිහි කරකර. ඉන්ද එද්දී මේ රේවතිට එකක්ිනිි එක සීවෙනවා තමන් විසින් කරපු පව්. මසුරුවවාසය කළා දම්පැම්පියුතුේ නෑ. ඒවාගේම ශ්‍රමණ බ්‍රහ්මණයන් තමන්ගේ නිවසට පිණුසිංගා වඩිද්දී නොසලකා හැරිය. අහක බලාගත්තා. අසුම් පන්නවා පිංග්‍රැස් කරලින. වන්දනමාන කරලි නෑ ලෝබයේ දුුරන මසරු බව දුරු කරන අගුසල් බැහර කරන ධර්ම ශුරුවණය කරන්නට සිත පෙළඹු නෑ. ඇ හුදෙක් විනෝධකාමේ ජීවිතය ඒවගේම පංචකාමය ඇසුරු කරමින් සාමාන්‍ය විදිර ජීවිතය ගත කලාන් පරලෝ ගැන දුගති බය ඇයට තිබු නෑ. ඇබැයි ස්වාමය හමනේ ගත කලින් නන්දී උපසක නන්දී හරීම සීලවන්ත ගුණවන්ත පරලෝ දුගතිය උපදන්ට බය සහිත උපසසිකි. හැටට වායළ තීහෙම නේවාසය කළේ තිගේ ජීවිතය හරම අපිරිසි දයි ඒ වගේම පවිටු ජීවිතයක් ගත්ත කළේ හරි දෂ්ටයි හරි භයානක අකුසල් ඒ වගේ භයානක දුෂ්චරිතය සහිත තමයි තිීවාසය කළේ එහි විපාකයේ තමයි මේ අසුච්චි අප විතර දේ ඉති ඔබට උපදදිින්ට තියෙන්නේ රේවති මේ මේ සංසවක කියන මේ මිනිසුන් සේකට ොඩා ගැඹු ඇති අවරුදු දහසක් පැසන තියෙන නිරේ කියනවා ආං එතකොට රේවතික පාටහනුව ඒම කොදාර මේ සංසවක කියන මේ අවුරුදු දහ පැසෙන්න තියෙන මේ නිරේ මං උපදින්ඩ මංකරපු පව් කුමක්ද මං මේ නිරේ උපදින්ට හේතුවන කරුණ කුමක් ද කයින් වචනය මනසිං නරක දේවල් කරල එමයිනේ. ම මොනෝද කරපු නාර්ක දේවල්. සයා පුරසයන්ගේ ජම්ඹ නැති සංසෝක නිරේ පැහැනට මංකල වරදකුමක්ද දැම රේවති හානවා නොදන්නා කෙනෙක් වගේ නොපෙනෙන කෙනෙක් වගේ නොදකින කෙනෙක් වගේ සහි නොව කෙනෙක් වගේ මේ රේවති යම්පල්ලොින් හනුව නිරේගිහිල්ලත් කරන්න අදන්නේ රවටටනිිකනේ මනුසලෝගිකලේ ස්වාමේරාවටන එක. දැම් මේ නිරයට කැපවෙලා යමපල්ලො දෙන්නේ තමන්ගේ දේ‍යතින් අල්ලාගෙන නිරට හිලාන්න ඔන්නමේන්න. ඇත් මේ ඒ මොහොතේදී යාහානවා. එච්චර බිහිසුුණු දුක් විපාකේ උපදවාගෙන තිබෙද්දිීත් ඇම යමපල්ලොග හනුවවා ම මනුසුලෝකිද මොකද කරපු වරද. මොනොද මංකරපු පව්. ඇයිමං මේ විදිට මේ නිරයට ඇදළදා්‍යයහන්නේ කියෙල මෙයා මේ කිසිමදයන් නොකරපු. ඉතා පරිසුද්ද? ඉතා පිරිසිදු පවිත්‍ර ජීවිතයක් ගතර කරපු කෙනෙක් වගේ තම මෙයා මේ රේවති කතාව. ශ්‍රමණයන් වහන්සේලා බ්‍රහ්මණයන් තවා අනෙකුත් යාචකයන් වගේ උදවියට තිී බොරුවෙන් මංචා කළ ඔන්න ඉළඟ කුසලේ. ශ්‍රමණයන් බ්‍රාග්මණයන් යාචකයන් ආදී පිරිවර පිෙනු සිංා එද්දී. අහරට යමක් සොයාගෙන නෙද්දී. නැතිබැරි කෙනෙක් යමක් ඉල්ලාගෙනනෙද්ද. මේ රේවති මොකද කළේ වංචා කලා ඔවුම රැවට්ටුව තමන්ගේ නිවසේ දෙන්න දෙයක් තිබෙද්දීම අනේ මගේ නිවසේ කුමක් වත් දෙට නැත කියලා ඒ පිරිස පලවා හැරිය ඒ පිරිස මඟහැරිය. දුගේ මගේ යාචකෙක් ආහරට යමක් ඉල්ලගෙන ෙද්ද. ශ්‍රණය බ්‍රාග්මණයක් තන්ගේ ඉදාවේල යැිින් පිරිස දානයට මක් ඉල්ලාගෙනෙද්ද මේ රේවතිය ආක බලාගත්ත සාමාන්නේ මිනිසුම් බොහෝ වෙලාට ඔය පින්ඩපාති වඩින කොට සංගයාට මුණ ගැහනොහෙම සංගයාට මුණගහනෝ සමහරයි සංග ඇදතියා වඩිනව දකිද්දි ඉක්මනින්ම දොරව හලා ගේ ඇතුල්තියනවා. එමන පිිකන්නේ දොරින් තමන් නොදෙනවත්වම තමන්ගේ ගේශරා ස්වාමිනසනම වැඩයින්නව දකිද්දිී තමන් නොකියයාම නහඩුවම පිළිකන්නෙන් පිිගේ පිටි පස්සකකා දොරින් එල්ියට ගීල වත්ත මාහිීමම යන්න මගහරිනෝ ගේයි දෙන්න දෙයක් තියනො. යම පූජ කර ති න ස්්‍රමණ ්‍රහ්ණයක් ඉල්ලාගනෙදී දුගගේ මගේ තමන්ගෙලා ළඟට ඉල්ලාලගෙදදි බොරුවිං ංචා කලා අනේ මගේ ළඟ දෙන්න කිසිම දෙයක් නැත්ත කියලා බොරුකිවා. ඒ පාපේ රැස්කලේ තිීනෙව ඉබාරේවති නොම තමයි ඒ පව රැස් කලේ ශ්‍රමණ බ්‍රහ්ණයන් දුගේ මගේ යාචකියන් කන්නට ආහාරයට අඳින්න ම ක කියල්ලගෙනෙද දනට යම කල්ලගෙනෙද්ද. නැති ැ කෙන කිල්ලගෙනෙද. නුබු නදී හැරිය ොරුවෙන් වංචා කලා මේ පව කළේ තිී විසි. එබා රේවති ඒ නිසා තිට සියක් පුරුෂයන් ගැඹුරැති සංසවක නිරේ ලැබනේ. දැම් බලන තමා කරලද කරම உருුමක්කාරය කවුද තමමයි. අපගේ ධර්ම ස්වාමේ වූ සියල්ල දක්නා සියල්ල අවබෝධ කළ බුදුරජාන් වහන්සේ වදාලා තමන් විසින් රැස් කරලද කරමේ උරුමක්කාරයක් හිමිකාරයක් තමන්මයි. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පළන් බිජුවට හැටියට වපුරන්නේ යමක්ද පල හැටියට නිලන්නේ එයයි. කල්්‍යයානකාරී කල්්‍යයානං පින රැස්කරපු කෙනා පුුණි විපා ක ලබනවා. පාපකාරීච්චිපාපකං පෞුරැස් කරල තැනැත්තා විපාක දුක් විපා ලබනවා දැන් මේ රේවතිී වගේ මේ රේවත කියන ප්‍රේතවස්තුයේේ තඒ ඇගේ ස්වාමයා සැපවිදිනිිකත්ති නොන මේ කෞද නන්දය උපාසක ඊළඟට මේ රේවතිී විශේසය මිඳවන දුක් ඇයට විින්ඳවන්න තිය දුදගැන විස්තර වෙන. එතවන බලන්න පිෙනෙන් ඉපදිච්ච ස්වාමයාගේ සුගති ජීවිතයත් පවෙන් ඉපදිච්ච මේ බිරිින්දෑ වන රේවතයගේ දුගත ජීවිතය ඉතාම අහසට පොලොෝ වගේ වෙනස් යනම් මේ පින කියන දෙයින් මනුසය සැට පත්රවන ඒවගේ පව හකුසලකින්දේ මනුසය දුකට පත් කරවනු මේ රේවතිට වනේ දුකට පත්වීම. ඇගේම තිබිච්ච දොස් නිසා ඇ මස්රුවවාසය කළ ඒවගේම අනු කුපිත කරවන සිටන් හැමතිස්සම අනන්ගේ තර අවස්සනවා අනුන් කුපිත කරවන දේශේ අවස්සන අනුන්ට එකට එක කියනවා අනුන්ගේ පලිගන්නවා ඒවගේ අනු ඇවිස්සන විදිහටරුණු කියන අුන් ඇවිස්සන විදිහට කයුතු යොදන සමහර අයින්වා ස්වාමයා රස්සාාවට ගහිල්ල ගෙදරෙනෙකොට මේ බිරිදෑ මකද කරන්න මුළු ගේ හැඩි කරලා. ඒමනැත්තන් ස්වාමි බිරිදෑ වරස්සාාවට කිහිෙනට ස්වාමයයා හැිරලා මොකක් වූ අරමුණ යොදනවා ස්වාමියෝ ෝ බරිින්ද. ඒමනැත්තන් දරුමල්ලු මේගේ දේසි අවසන දරු දෙමාපියන්ගේ තර අවස්සාන්න දෙමාපියෝ රස්සාාවට ගිහිල් එනෙකොට අමතාත්තා තමන් ඊලන දේ ඇරගෙන දෙන්න නෑ එහම දරුව කරනවාන න තම ස යම්කිසි සෙල්ලම්බඩුවකට යම්කිසිේ දෙකරට අපි මිස් මට ෝනිෙට ආසයි වෙන්න යමකට ආසයි. එදරන මේ දරුට මේ දෙමප අරන් දෙන්නන්නේ දෙමාපියව ැකිනස්සාකල් ලේද ගම බිමන්ගේ ේදදි ගේ හැඩි කරල්ලා වල්ලම්පිංගම් පොලේ ගහලලා එමනද අකහිකරු කටයුතු කරලා එදොට අනුන්ගේ දවේසිය අවුසනවා රේවති කලිත්ත හෙම දෙයා එදොර කියනවා ග්‍රේවති දැඉතිං දහස අවුරුදු තී මෙිහි පැහහිවී උට මේ නිරේ අවුරුදු දාහ පැහෙන්ෙන වෙනවා. ඒ අත් කපලදානවා පාදත් කපලදානවා කනුත් කපලදානවා නාසත් කපලදානෝ ඒ වගේම කපුටන් රංචු ගැහිලා තුඩෙෙන් විදවිධ මස් කනෝ මේ බලන්න සංසවක නිරේ ඇතිවිපාක. එතකොට රේවිතී දැම් මේ දුක ශ්‍රවණය කරක්දී දුක හහි දී දැන් ස්වාමයා මනුසුල කිපදිලලා මනුසුලෝ කිපදිලලා දම්පැම් පූජා කරල සීල්ගුණ වඩලා දිවලෝ කිපදිච සැපේ රේවති දකිකට රේවතර සතුටක්ුපාන්න ඒ උපදින්න ආසා ඇතිව වුණ ඒර හසේ යමපල්ලො නිරේ විශ්සර කරගෙන යනකොට රේවතීටසිහිය උපන්න අනේ මේ නිරේ මෙච්චර දුක්තියනොවද මේ මංු උපදින තන මේවාගේ අද කියල රේවතිී බායට තැතිගැනීමට පත් වුණ සෝකයට පත් වන හැබැයි ගැලෙන්ඩ බෑ මේ යමපල්ල දෙදෙන දැ දෙපැත්ති අදක කිටි කිටියේ තද කර අල්ලගෙන. ගැලවෙන්න බෑ කරම විපාකය විසින් රේවීගේ ආය මනුසකායකට ඉඩ බෑ. එතකොට රේවතිට පිට වෙනවා අනි බවත්නී මාව මනුස්සලෝකට ඇරගෙන අන්ඩ. දැ බලන්නකු එයා යා ගතකරපු ජීවිත රටාවට යා වරද්දගත්තා. වරද්දගෙන තමන් තමන්ට දුක උදව වනතන උපන්නහට පස්සේ තමයි. දුක පර් න ැා පස තමයි තමන් සියපුදන්නේ. නේ මව මනුසුලකට අතාාරීන්ට මං වැඩි වැඩිය ම්පිින්ංක් කරනවා ඔන දැන් සිජේපදිලා මන් දන් දෙෙනවා චරිතවත් ජීවිතයක් ගත කරනවා සිල් රකිනවා ඉන්දුුරයන් දමනය කරගන්නවා යමක් කරලා සැපවත් වෙනවා නම් පසු තැවේ නැත් නම් අන්න ඒ පින්ං කරනවා දැන් තේරි දැන් තේරිලා රේවතිට. නිරේ උපන්නට පස්සේ තමයි මෙයාට රේවතියට සිල් සියවුුණේ සංවටකම සීියවුුණේ දම්පැන්දෙන්ට සිහිවුුණේ. ඒ වගේම පිංගරස් කරන්න සිහිවුුණේ චරිතවත් ජීවිතයක් ගත කරන්නක ඕනනිකිල සීවුුණේ. ඒ වගේම යමක් කිරීමෙන් පසු ැබීම දුකරයින්න අන්නේ බුදුන් පින්කරන්න ඕනි කියර රේවතිර සහිිය උපන්නේ නිරේ උපන්නාට පස්සේ. බලන්නතකට තමන්ට සැපිය උපද්දව වන පින සිවුුණේ රේවයට නිරයට ගියාට පස්සේ ඉස්සර ප්‍රමාදනා නිරපල්ලු දැන්සී කරනවා තිී ප්‍රමාධීංවාසය කළ. එනම් නිරරේවතිව උපදවන්න්න හේතුවිච්චි ප්‍රධානමකාරණය තමයි ප්‍රමාධයට පත්වීම මොකෙන්ද ප්‍රමාදුණේ දන්දීමට ප්‍රමාදුනාා. සිල්වත්වෙන් ප්‍රමාදනා. ඒවගේම චරිතවත් ජීතයක් ගතරන්න ප්‍රමාධුනා ශ්‍රමණ ්‍රහ්මණ්‍යයන් තමන්ගින් නිවසට යම කිල්ලගෙන නෙද. ඒඉ ඉල්ලාගෙන එන දේ දීමට ප්‍රමාදුනා ඒවගේ අනුන්ගේ දේශය අනුන්ගේ තර ඇවිසන විදිට අනුන් කොපිතකරුවමින් වාසය කළ. මසුරුව වාසය කළ. ඒවගේ පවිුටු ජීවිතයක් ගත කළ. දැංගිතින් වැලපියන් දැන්සිහි කර කර තිී වැලපියන් තමන් කරපු දේවල්ලොලට අනුව තමයි විපාක විඳින්ට ලැබෙන්නේ. බලන්න කොච්චර නම් අසරණයිද කියලා. මේ අසරණ භාවය අපේ. සතරපාදුකින් නිදහස් වෙන තාක් බුදුරජාණන් වහන්සගේ ශාසනය තුළ මේ බුද් ශාසනය තුළි ්චිර පිළිසරණක් ලබන තාක්යෙනවා. දෙවියන් අතරට ගියොත් දි්‍යලෝකයේ ඒ කාන්තිම සත්පුරු සැසුර ලැබෙනවා. මේ මනුස ජීවිතයේ බලන්න අපිට වේගින් පෙන යනවා පිරිහහිගෙන යනෝ අපි ඇසුර කරන්න ලැබෙන දේල් දකිින්ට ලැබෙන දේවල් අපික්ට කියවන ලැබෙන දේවල් අහන්න ලැබෙන දේවල් මේ හැම දෙයක්ම අපිට මේ මනුස ජීවිතය දිහා බලද්දි පිරිහිමට හේතුන කරුණු වේගෙන් අපිට මුණ ගැහෙනෝ දකිට ලැබෙනවා. පිරිහිම කරා වේගෙන් යනවා මේ පිරිහිණ ලෝකයේ තුළ මේ රේවතිී ලැබූ යම් දායග දෙයක් ඇත්ද. ඊට එහාගේ පුදයක් නම් කිසිම මනුස්සයකුට ලබන්න ලැබෙන්නේ අවස්සාාව නෑ බුද්ධ ශාසනයෙන් මෙ පිට. තිසරණ සහිත සීලයේ පිහිටපු කෙනෙකුට පමණක්ම ලැබෙන සුගති පිළිසරණ සුගති රැකවරන්නේ තිරණන්නේ පහිටපු සීලය පිහිටපු ශ්‍රද්ධාවන්ත ව උපාසකයකුට උපාසිකාවකට ලැබෙනෝ. ඊළඟට ගෙන දිවිලෝකී මනුසුලෝකට ගිහි මං ඔය කරුණු ගැන අහදදි කවරුණා මුත්තරදේව දැම් බලඳ ද මේ විස්තර මේ රේවදිරි හිතාගණඩ බෑ දැම් මේ නිරේණ එ නිරේ විස්තර දේවතිර පිළිගණඩත් බෑ දේවති දැන් ආයෙන්නේ ම මනුසුලකට ඇවිල්ල පින්ටිකරගෙන ආය ජාමි බේරගෙන මරි වෙෙට්ටුවත් දාල රේවති යන්නේ යන්නේ. එහෙම කරන්න බෑ. කරමයට දාස වෙලා කම්මස්සකා කරමේ තමන් ගෙදේ කරග නිවරයි. කම්ම ස කරමයට දාස වෙලයි වරයි ේ. කම්ම යෝනි කරමයවිද උපදි ස්ථනය තීරණයක නිවරයි. කම්ම බන්දු ඥාති අයට රේවතිට කරමය විල් ලිවරයි.ගම්ම පරි සරණ රේවතිට පිහිට හින්නේ තමන් විසින් රැස්කරපු ඉතාම බිසරු අකුසල කරන. එද වට කියනවා ඒකාආන්තිම මං මේලෝකින් චුත වෙලා මනුසුලෝකි පුතිදිනවා දැං රේවතිර තේරලා දැන්දුකට පත්තුවෙලා දැං විපිලිසරභාවෙන් ඉන්නවා දැන් පීඩාවිං අපහසුවෙන් ඉන්නවා දැංක් සරීරයේ දැවන්නවා තැවෙනවා ඉතා අදුකසේවාසය කරනවා. දැන් ඒනිසා ම මේ ලෝකින් චතුර දැං නිරෙන් ගැලවෙන්න බෑමයාට ගැලිවන ක්‍රමයා ගැත්තිෙත් නෑ කවරුදු මුදවන්න්නේනිරනෑ තමන්ගේ ස්වාමයාට වත්. මේ රේවති නිරේ ගමනිින් මුදුව ගණ්ඩ බෑ ස්වාමියයට පේනවා මේ යමපල්ලු තමන්ගේ ස්වාමියටට දිවල්ලෝ කිබ්ද්ච නදදි පාසක නන්දිී උපාසකට පේනවා තමන්ගේ ගිහි කාලේ මනුසුලෝගේෙ වාසයකරද්දි තමන්ගේ මනුසුලෝක වාසයකරපු පිරිඳ වන රේවති යම්පලු දෙන්න කල්ලගෙන නිරයට ඇදගෙනිය නොපේනවා ස්වාමියයට බේරගණ්ඩ බෑ. ස්වාමියයට බේර ගණ්ඩ බෑ රේවතිගේ කර්මය බලවත් බුදුරජාන් වහන්සේ වදාලා මේ තමන් විසින් කරලද කරමේ තමන්ට විපාක දෙදී එයින් තමන් මුදවාගඩ තමන්ගේ අම්ම තාත්තට ඥාතිහිත මිත්‍රාධෙකුට ශ්‍රමුණණ බ්‍රහමණයකුට කරන්න බැරි දෙයක්. මොක දෙයා කරමය විසින් එයාට ඒ දුක විපාග දෙනක කරම විසින් තීරණය කරන්නන්නේ වෙන කවරු ීරණය කරන්නේ එකක් නෙමේ කරමේ තමයි අයට හැමතිසි විස්පාස වෙන්නේ කරමේ තමයි දුකපදවානන්නේ කරමය විසින් අට දඩුවන් දෙවෙන්නේ කරමය තමයි යා උපදින තැන තරණය කරන්න ති යෝති න මං න්තෙන්ම මේ ලෝකින් චු වෙලා නුසලෝක ති එතකට ම අන විසි මගෙන් ඉල්න්නට සුදුස කෙනෙක් නවා එතකට යා හිතනවාද මනුසලක යි පන්නට පස්සේ මෙයා ීනය දැ මවන මෙහෙන් චුතු වෙලා නුස ලක පට පස්සේ ඉල්ලාගේන්න සුදුසු කෙනෙක් වනවා ඕන කෙනෙ මගේලාළඟට ආපුතිෙන් ඉල්ලන දෙයක් මන් දන් දෙවා. එ ම අනු විසින් එටන මන්සිල් වත්වා මන් දන් දෙවා. චරිතවත් ජීවිතයක් මංග පවත්වවා. ඒවාගේම සිිල්වත් බවත් ඉන්ද්‍රිය දමනයත් කියන මේ ගුණ වඩනෝ. වැඩ වැඩම්පිං කරනවා. මනුසුලෝගින්න්ද දෙද්දි ඩිවැඩියම්පිංක කරන්න වුණනේ නෑ. නිරයට කැපවෙලා නිරේ ඉපදුනාට පසේ තමයි වැඩි වැඩම්පිං කරනවා කියනවා. වැඩිවැඩම් අන් දන් දෙනවා. වැඩි වැඩියෙන් ඉදුරන් සංගවර කරගන්නවා වැඩ වැඩිිය ඉල්ලාගෙන නෙක් නනාට ඉල්ලාගෙන ඉනදේදනවා දැන් සිහිපතිල්ලා. දිද්‍රෙ මනය යුත්තව වෙනවා. දුුස්කර මම්මාවත් ඒදනුපාල හදන දැන් බලන්නක මේයාර සිජ පීට නැටති. මෙයාට ගොඩා පින්සිහි වෙනවා ම දුස්කර තැන්ගොල ඒදනු මම්මාවත් හදනවා. ගස්වල් ෝපනය කරනවා. පින්තාලිත් හදනෝ පැ අනුන්ට ය දැ සාමාන්‍ය පැම්ප පිපාසේ නිවීම පිණිස මිනිසු ගමන් යන මනුස්්‍යන්ට පාරයිනි අදකාලන්න ටැප් දාලතියෙනවා පින්තාලි කියල ොඩි පැකල් හදල ඒවැ තරම වතුරෙන් සලස්සලතිනවා. මං ඒවත් කරනවා පැම් පොකුණු හදනවා. සතුරු සිතින්මයි මං ඒව කරන්නේ මා අනුසුලෝගිල මේ පින්ඩි කරන්නේ සතුරු සිතිම්මයි. ඒර පස්ෙමයා බලන්න සී කරනවා දැම් බලන්න මේ රේවතිති විච්ච වැඩි මන් තුදුස්සක දවසටත් පසලොස්සක අටවක පාටිහාරි පක්ෂයේ පෝය වලටත් මම සිල් අටසිල් සමාදන් වෙන. අට සිල් සමාදං වෙනෝ මං හුදට උපෝසතය රකිනු හැමදාම සිිල්වත්තු සංවර වෙනෝ දන් දෙන්න නම් කවදාගොත් ප්‍රමාදවෙන්නේෙ නෑ දැම්මං පිංහොලු විපාක ඇස් දෙකෙෙන්ම දැක්කා දැම් මේ නිරේ ඉපදිච්ච රේවතිී තමංගේ ස්වාමියයා මනුස්සුලෝකයේ ගතකරද්දි දන්දීම නිසා උපෝසත සිල් සතරපෝයට ගත්තු නිසා ඒවගේම ශ්‍රමණ බ්‍රහ්ණයන් පිණුසිඟා අයද්දී ඒ දුග මගේ ආචකයන් යමකිල්ලාගෙන එඇද්දී දම්පැන්දීලා පිංරැස් කරගෙන සීල සංවරෙන් යුක්ත වෙලා ඒවගේම යහපත්වූ ජීවිත පැවැත්මක් ගත කරලා ඒ පිනේ උපකාරෙන් මේ නන්දීකිනු උපාසක දෙවියන් අතරේ ඉපදිලා දදිව සැප සපත්විදි නෝ. දැම්මේ රේවතිී දැක්කන තමන්ගේ ස්වාමයා මනුසුලෝකිදී පින්කර කර හිට පුතාලෙ ෑයට තක්වෙනනවා දැන් මගේ මේ ස්වාමි පුරුෂය මේ දේන්තම මේ මනුසු ෝගිදි කළලි. මෙයාට මේ වගේ සැපසම්පත් උපදින්ට හේතුව මෙයා මේ දේවල් තමයි කළේ මත් මනුසු ෝගකිිකිිලි දේවල් කරනවා. මේ දේවල් මනුස ලෝගරිිකිල්ල කරද්දි එතකොට මටත් ලැබෙනවා ඊළඟ ජීවිතය සැපයකුපදවන කියලමයා අනාගතයේ නිරෙහිං චුත වෙලා මනුසුලෝගිතඇවිල්ලා කරන පින් ගැන සිහිරන කරන පින්ගැන සිහිකර್. කරන දෙන දා න ಗැන ಸೀහික್ನು රಾකි್ ೀීල ගැන සහිකර್වා. රන දමනයේ ඉಂදි්‍රීිය සංಗೊරೆ ගැන සහිකර್ನවා. මේ වගේ යපು ೇವල් ಸೀವನ, දೇවල් සිහිනාට ේವති ඉපදිಲලායින දැන්කොහිෙද නිර ಪදිಿලායින්නේ. මොනದ යත් දේවල් සිහිවුණත් ඇයට ඒ යපත් සිಿತಿವಿලಿ මಗගේ සිತේ හටගත්තන් ඒ සිටිವලිವලින් යාට ಸುಗತ ೋಿ ಎಂබැ ඇ නිරට කැප වෙලා ඉන්නේ. ඉති මේ ේ මේ මනුස ජීවිතයේදී වරද්ද ගත්තු තැන්ටික. ඒ වරදදාා ගත්තු දේවල් නිසා තමයි මේ රේවති විපිලිසුර භාවය නැමතිඒ ගැනීමේ දුකෙන් පසු තැවීමේ සෝකින් වාසය කරන්නේ මොනෝදයා වරද්දාගත්තු දේවල් මේ රේවති හරම් මසුරුයි මසුරු කෙනින්. ස්රුව කියනගේ ස්භාවේ මසු කෙනගේ ස්භාව තමයි තමන්ට යම් ධනයක් වස්තුවත් තියෙනවාද ඒ තමාපාවිච්චි කරන්න කැමතිත් නෑ අනුම් පාවිච්චි කරනවට කැමතිත් එයා ඒක රැකකින්න යා ඒක මොනක්‍රමයෙන් හරි මේ ඔබ අහ ඇති මසුරු කෝසිය සිටානන් මේ වගේ මසුරු සිටුවු ගැන බුදුරජන හසේ කාේ අරඒක සිටුවරේ කටිය දවසක් මේ සිටුතුමා කැව්ම ක්ඩා සිතුනා ඉ මේ දවසක් සිටුතුමා පාරය ඇවිදගෙන අද්දී මගහිතන්නේ හිඟන මනුස්සෙට කැව්මා කම්බවෙලා මේ මනුස්්‍යය පැණි බේරණ කැවම. මේ කැවම පාරේ අයින්නකට වාඩි වෙලා කකා ඉදිදි මේක මේ සිටුවරයා දකින ලැබුණ. සිටුවරයා දැකලා සිටුවරයට හරි හාසාකතුුණ කැවමක් කණ්ඩ. ඉතුවරයා මකද කළේ ගෙදර ඇවිල්ලා දැම්ක බිරිඳර කියන්නට බෑ. ර කියන්නතු ඇදේ හාහන්ශවෙලා ඉන්න කන්න නෑ බොන්ෙනෑ මූුණ බරරගෙන බිඩාන්ත වෙලා දැන් හහි වැතිරිලා ඉවා. බිරිින්ද ඇහනවා ස්වාමී මොකද මේ වෙලාතියෙන්නේ ඇයි මේ කෑම බීමක් ගනෙන් නැතුව මේ මූුණ පාත් කරගෙන මේ හෝකිින් මේ පසුතැයිමින් ස්වාමීිණී ඔබට කැමති ඔබ ආසකුමක්ද ඔබ බලාපොරොතුන දය කුමක්ද මම බිරිද කියන්න ස්වාමීිනිමං ඔබ ආසා ආරයක් නමං හදල දෙන්නක් ඕන දෙයක් ඔබ කැමති දෙයක් කැනමං ඒ සොයා දෙන්නම්. ඉති මෙයා නොකිය අයින්නවා. කොවමරි මෙයා මේ බිරිින්ද අමාරු මෙයාගේ කටින් වචනය ගන්නවා. අනේ මම හරි ආසයි කැවුමක් කන්ඩ. කැවුමක් කණ්ඩාසය නති කිව්න කැවම හදල දෙන්න ඕන මේ මනුසර ති කැවමකාන්න ආසාට වඩා මේ මනුසයාගේ හිතේ තිබුණ අධ්ධික්ක මසුරුකමක්. තමන්ට අයිති තමන්ගේ සිටුවරෙක් තමන්ගේ වස්තුව කොච්චරද කියන්නේ. ආම කෙව හදන්නන් කියවෝ මුළලගමටම මුළුගමටම කැව්මොකොද කියලා මේ මනුසය ආවේගම කතාලා හා මුළලගමටනේ අපේ මාල්ිග සිට මැදරරි පිරිතර මුල සිටි මැදුට මක්ද. ඒරහ සිට මැදුරට නි න ඒනම් අප පවලේ රුමල්ලු අපි පට්ිටම් නෑන දරමල්ලට න ත් නැකිකක්. එඒ අපි දෙන සිිට මොකොද ෙ ආයන මංවාටිකක් හදර දෙ නගේ කියලා අදන්න මාලිගාවේ දොරපියන් වහගන්න ජැනල් වහගෙන මලිග ත්න තටි ටමග. එදා බුදුරජාන් වහන්ේ දැක්ක භිකෂු සංගයා සහිත ාස්රන් වහන්සේ දානට ආරය හැටියට ගන්නේ දානය හැටියට ලැබෙන්නේ වලදන්නේ කැවුම්. මුගල මහරහතන් වහසේ ඉරිදිෙන් අහසේ වැඩ හිටිය. මුගල මහරහත්තන්හන්සේ ඉරිදි බලයෙන් මේ සිටුවරයා දමනය කරලා මසුරු බවදුරු කළ බුදුරජන් වහස සහිත ්‍රාවක සංගයාට කැවම් දානය පූජා කළ ඒ දෙදනාම සෝවාන් පලේ පිහිටිය. දැම් බලන්න මේ සිටුවරයාට තමන්ගේ ජීවිතය ධර්මවබෝධය පිණිස සැපේ උපාදව වන දේ වනසා දැම්මෙ කුමක්ද මසුරු බව. මේ රේවතිත් එෙමයි හරරි මසුරුයි. ඒ වගේම තරහාගන්න සිටං යුක්තවාස කළ අනුගේ තරා අවස්සුනො අනුන් කුපිත කරවන කුපිත කරවන වචන පිට කරනවා කොපිත කරවන කටයුතු කරනවා. ඒවගේම කුපිතරවන දේවල් හැමතිස්සම සිහිකරවන ඔයා මේක කරලා නේ ධරයට මේ ද කිව්වනේද ඇවවා මේ විදේ කටිුතු කරන්නේ ඇවවා මේ නොක හිින්නම් යාට කොච්චර පහසුද අපිට කොච්චර හසුද කියලා කොපිත කරවනවා. වේසේ උපදදෝන. අමනාප උපද්දෝනො. අසතුට උපද්දෝනො. අප්‍රි අමනාප වචන කතා කරනවා. අප්‍රි අමනාාප අයගේ නම් සිහිකරවනවා. අප්‍රි එයාට අක්කමැතිම දේවල් යාට හිරර එයාගේ තරහා දවේශේ කෝපේ අවසනෝ ප්‍රේවති කලේක. එනම් පිින්ගන්නේ අඳන ගන්න මේ මසුරුකම කියන්නේ පරලෝ දුගතියට හේතුවන කරුණක් දුකු උපද්දවන විපිලිස්ුරභාවය හට ගණන කරුණා. ඒවාගේ මනුන් අවස්සන යම් ඔබගේ ස්වභහායක් ඇත්ද. අනුන් අවසවස්ස අනුන්ගේ තරා අව අවස්ස ඔබ සතුටින ගතියක එක තුරු කරන්න. දුස්සීන ජීවිතක ඔබ ගත කරයිද මසුරු ජීවිතකින් යුත්ත ඔබ ගත කරයිද ප්‍රමාදීව ගත කරයිද ඒවගේම සේලියෙන් තොරව ඔබ ගත කරයිද. ඒ බැහර කරගණඩ. ඒවගේ ඔබ උපසසිර ශසිල් නොගන්න කෙනෙක්න උපෝසත සීල රකින කෙනෙක් වයිඩ. මකද මේ රේවතීගේ මේ හැම කරුණම් මුල් කරන පසු ැවෙනවා. ඒවගේ දන්දින නැති කෙනෙක් නං ලෝබ සහිත සිතින් න්නං අපි වාසක කරන ඒක දුරක කල තු දුරුකරගෙන නිල්ලෝබි කෙනනෙක් වියුතුයි දන්දින කෙනෙක් වියයුතුයි. මේ වගේ මේ රේවතීගේ පරලොව දුගතියට හේතුව ඒවගේම එයාට දුක උපදවන්ඩ හේතුනේ ඇ තුළම තිබිච්චේ ඉතාම ලාමකු දුක් සහිත අකුසල් දෙ මේ අකුසල් තුළින් තමයි පරලො ජීවිතයේ දුක පීඩාව විපලිසරභාව අපහසුව සෝකයේ තැවීම දැවීම ලතවීම මේ ඔක්කුම උපද්ද වන්නේ අපි තුළම තියන ලාමකූ අකුසල් නිසා ඉතින් මේ රේවති ඒ තමන්ගේ තිබිච් අකුසල් හඳුනා නොගෙන මන්ද ස්වාමයා ධර්මීම හැසිරිද්දී ස්වාමිර ගරහ ගරහා. ස්වාමියර නිින්දා අපහස කරකර ඒ දේම බැහැර කලා. ඒ බැහැර කරපික ආදීනවේ මැරිලාගින් සංසවකකෙනෙ නිරේ රේවති උපන්න. ස්වාමියයා තුසිත දවිලෝකි පන්න. ඔය විදින රේවති නන්දොඩන්න පටන් ගත්තා විකාරීං පිස්විං මේ රේවති මනුසුල්ලෙක පවිදලා ම මේ පින් කරන්න මේ පින් කරන්න කියමින්. ඳොදන්න පට ගත්තා හොඳවටම තැති අරගෙන බීන් සැලින්න පටන් ගත්තා බලන්න මොන්නත් තරං අසරණ බවක්. මොනතරම් දුක්සාකත බවක් මේ සසරේ යද්දී එකිනිකා හැටට අපිට මහුණදින්ට සිද්ධ වෙනවාද. ඒ හමකර මි මූුණදෙන්න්නට ඕනනි තනීම කවරුද නෑ වෙලාට අප බේරගණ්ඩ අපිට පිහිටට නෑ අපි බේරගණ්ඩ කියලා වෙන කිසි කෙන කෙන්නේෑ එතවට යමපල්ල කළේ රේවතිගේපයින් අල්ල කුල් තික රෑ චර අලගෙන අදක කල්තික ල්ලලා ඔලුව පහලට හරවාලා නිරයට අතැහැරිය. අවුරුදු දහසත් පැහෙන සංසවක නිරයට අත හැරිය. ඉතිං රේවති නිරේ ඉපදිලා මේ නිරයට වැඩනට පස්සසි මෙන්න මේ විදිර දුක් වෙනවා. මං ඉස්සර හරීම මසුරුයි ශ්‍රමණ බ්‍රහමණයන්ට මං හරියට බැනවදිවා මන ්‍රහණයන්ට පැවිද්ධන්ට සංගයාට හරියට බයිනවා බොරු කිය කියයා ස්වාමයාාවර ඇැවැට කොහොමද ස්වාමියයායට දීල තියෙන දුක් ස්වාමියයට වංචා කලා දැන නමු මෙයා නො දැන්මං මේ භයානකූ සංසවක නිරයට වැටිලා පැහෙනවා කියනවා දැම් මෙයාට දුක විතරයි අවසාඩිත්තුරුුණේ ඒ දුක්වලට හිත් යලූම කරුණු දුක උපදිින්ට හේතුුණේ රේවති ප්‍රමාධීං වාසයකිරීම එතින් නිසා පින්වත්න්නේ මේ ප්‍රධදයට හේතුවෙනන මසුරුකම ක්‍රෝධය දුශීලබව අමනාපේ අනුන් කුපිත කරවුණාද ලාමක අකුසල් හඳුනාගෙන තමන්ගේ ජීවිතයට විපලි සරබව දුක, සෝක උද වන පල්ලෝ දුගති උපදවන අකුසල් හඳුනා ගෙන ඒවා බැහැර කරගෙන අපේ ජීවිතයේ සැපවත්ව ගත කරමින් මෙලව සැපවත්ව ගතක කරමින් පරලෝ සුගති සැපසල සසා ගණ්ඩත් අප සීරු දෙනාට සූසේ ධර්මය අබෝධ කරගන්න මේ අද දවසේගෙන ගත් ධර්මයන් ඒ කාන්තෙම උපකාර වේවා සාදු 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 පුුණ්‍යන් මෝදනාව අද දින අවිපරිිසාර ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ ස්වීඩනයේ පදිංචි පින්ංවත් පඒ ගාත් පියාණන් ඒවගේම ශිල්වයා ගාත් මෑණියන් සහ ඩොමිනික් පුතුරුවන් යැන පින්ව පිරිස විසි. ර ැ සඳහන් කනවා ොමිනික් තුුවන් ත් ානන් ස සීල්යා ාත් මෑනියන්, යික සාමානසි සත් භාව න නිර සර තුර ද තු ච ඒවාගේ ස සහදරියන් සී නට ප ර . කර ගంట ర ළ ि പකාവවා සා සා ඒගේ அ ධමදస അ පപරි ගේ... ాా తతత ంసా ి త తత స සා సా ో తం ి త ం ర లో ం యా ారి ాన ారి, සු ාසිකාාවට අනම දන් වා සිිල් න හන්සේලාලට පාසකු පාසිකාකවන්ට සූසේීම ධර්මය අවබෝධ කරගන්ට වාසනාව ලැබේවා සාදු 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 ඒ වගේම මේ අද දින ධර්ම දේශන අපි පටිසාර සදධම් දේශනාව විදායකත්වය දරන පියේ ගාත්පියයානන්ට ඒ වගේ ිල්ව ත් ෑනන්ට ොමිනික් පුතුනුව හි ල.

දධ ර ම ල්ල පින් වත් පිරිසටන ෝද වා ශ්‍රදධ මාසික ධර්මදාන මාජිත්ව දන සියලු අන ෝදන් වා ධර්ම ශ්‍රවනයකළ බප සියල දනාට මේ ාන ාව පලින් සියලු දිනාට ස්ුවසේ මුතුම් ධර්ම අබෝධ කරගෙන සංසාරදුකින් අත්මිදෙන්ට වාසනාවල බේවා. සාධ සාධ සා සියලුදිනාටම තෙරුවන් සරණයි නමුබුද්ධයි.